සිතා සේ ආදරෙන් කතාවේ මෙහෙර්ගේ ජටන් ටොයිලට් එහෙම නැත්නම් සරබ්ජිත්ගේ ඇත්ත නම තමයි අවිනේෂ් රේකි අවිනේෂ් එහෙම නැත්නම් සරබ් සරබ් ඇත්තම කිව්වොත් වෘතියෙන් ඉන්දියන් ඇක්ටර් කෙනෙක් ටෙලිවිෂන් ඉන්දියන් ටෙලිවිෂන් ඇක්ටර් කෙනෙක් කිව්වොත් හරියටම හරි ඒ වගේම සරබ්ජිත්ගේ ජාතිය කියන්නේ නැෂනැලිටි එක ඉන්දියන් සරබ්ජිත් එහෙම නැත්නම් අවිනේෂ් විවාහ වෙලා ඉන්නේ රයිසා කියලා කාන්තාවක් එක්ක අවිනේෂ් රයිසත් එක්ක විවාහ වුණේ 2010 දෙසැම්බර් මාසේ 20 දැන් අවිනේෂ් හොඳ පියෙක් අවිනේෂ්ට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා අවිනේෂ් දැන් තාත්තා කෙනෙක් දුවගේ නම අවීරා රේකි ඒ වගේම අවිනේෂ්ගේ පුතාගේ නම අන්රාජ් රේකි අවිනේෂ්ගේ අම්මා ගැන කතා කරොත් අම්මගේ නම දර්ශනා රේකි තාත්තගේ නම එම්පී සිං අවිනේෂ්ගේ රිලිජන් එක එහෙම නැත්නම් ආගම සික්හිසම් අවිනේෂ්යාගේ පෞද්ගලික ජීවිතය වැඩියෙන්ම කැමති ඇක්ටර් තමයි ෂාරුක් ඛාන් ඒ වගේම අවිනේෂ්ගේ ඇසේ පාට එහෙම නැත්නම් අයි කලර් හැසල් කියන්නේ දුඹුරු කළු මිශ්‍ර අවර්ණ පාටක් අවිනේෂ්ගේ සෝඩියක් සයින් එක ලිබ්‍රා ඒ කියන්නේ ලග්නය තුලා කියන එක සරබ්ජිත් එහෙම නැත්නම් අපේ අවිනේෂ් ඉපදිලා තියෙන ඉන්දියාව ඒක ඔගොල්ලෝ දන්නවනේ ඒත් ඉන්දියාවේ නබා පංජාබ් වල තමයි අවිනේෂ් ඉපදිලා තියෙන්නේ සරබ්ජිත්ලා ගෙදර තියන්නේ චන්දිගර් වල ඒ වගේම සරබ්ජිත් ඉස්කෝලේ ගිහිල්ලා තියන්නේ චන්දිගර් වල ඉස්කෝලේකට සෙන්ට් සේවියර්ස් පාසලට ඒ වගේම කොලේජ් දක්වා සරබ්ජිත් ගිහින් තියනවා චන්දිගර් වල DAV කොලේජ් එකට ඒ විතරක් නෙවෙයි සරබ්ජිත්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ගැන කතා කරොත් BBA එකක් තියනවා බැචලර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් විදියට ඉතින් සරබ්ජිත් කොහොමද මේ ටෙලිඩ්‍රාම පැත්තට ආවේ අවිනේෂ් ටෙලිඩ්‍රාම පැත්තට මුලින්ම එන්නේ 2012 වර්ෂයේ කලර්ස් ටීවී එකේ නාට්‍යයක් යනවා චාල්ස් ෂේ ඕර් මාත් කියලා ඒකේ කබීර් ජේස්වාල්ගේ චරිතයට තමයි සරබ්ජිත් එහෙම නැත්නම් අවිනේෂ් රඟ දක්වන්නේ ඊටත් පසුව කලර්ස් ටීවී නාලිකා විකාශය වෙන 2013 මදුබාලා එක් ඉෂ්ක් එක් ජනෝන් කියලා නාට්‍යයක් ප්‍රධාන චරිතයක් නොවුනත් උප ප්‍රධාන චරිතයක් තමයි සුල්තාන් මොහන් කුන්ද්‍රා කියන්නේ ඉතින් ඒ චරිතේ රඟ දක්වන්නේ අවිනේෂ් ඒ චරිතෙනුත් පසුව සෝනි එන්ටර්ටේන්මන්ට් එකේ චරිතයකට ඒ කියන්නේ ඩ්‍රාමයකට රඟ දක්වනවා මේන්නා බූලොංගි කියලා ඒකේ නිරාජ් සච්දේවර තමයි පණපවන්නේ අපේ අවිනේෂ් ඊට පස්සේ ආයෙත් සෝනි එන්ටර්ටේන්මන්ට් එකේ මහරාණා ප්‍රතාප් කියලා යන ටෙලි ඩ්‍රාම එකක් ඒකේ ජලුද්දීන් මොහබත් අක්බර් කියලා කෙනෙක්ට තමයි සරබ්ජිත් පණපවන්නේ ඊටත් පස්සේ ප්‍රධාන සහ උපරිම ගණයේ ජනප්‍රියකට පත් වෙනවා සරබ්ජිත්ගේ මේ චරිතය ඒ කියන්නේ සරබ්ජිත් මේ රංග දක්වන චරිතය නිසා ඒ 2017 අප්‍රේල්වල තුසූරජ් මේන් සාංච් පියාජී කියන ඩ්‍රාම එක තුසූරජ් මේන් සාංච් පියාජී කියන්නේ දියාර බාතිහම් එකේ සීසන් 2 ඩ්‍රාම එකේ උමා ශංකර්ගේ චරිතය තමයි සරබ්ජිත් රංග දක්වන්නේ ඉතින් මොකද මේ ප්‍රසිද්ධත්වයට හේතුව මේක තමයි ස්වප්න කියලා සිරස ටීවී මංජජාලයේ විකාශය වෙන ඩ්‍රාම එකේ දෙවැනි කොටස ඒ කියන්නේ ස්වප්න සීසන් 2 එකේ ප්‍රධාන නළුවගේ චරිතය කරන්නේ අපේ සරබ්ජිත් ඊටත් පසුව තමයි සරබ්ජිත් කලර්ස් ටීවී එකට ආයෙමත් එකතු වෙන්නේ ඒ 2019 ජූලි මාසේ සරබ්ජිත් එකතු වෙන කලර්ස් ටීවී එක චෝටි සර්දාරණී කියලා අලුත් ඩ්‍රාම එකකට සික්හිසම් ෆැමිලි එක ඩ්‍රාම එකක් තමයි මේකෙන් පෙන්වන්නේ ඉතින් නිම්රිත් කෝ රාහුල් වාලියා කෙවිනා ටෙක් අවිනේෂ් රේකි මේ තුන් දෙනා එකතු වෙලා මේ රංගන ඩ්‍රාම එක තමයි චෝටි සර්දාරණී කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධ TRP රේටින් වල හැමදාමත් තියෙන ඩ්‍රාම එකක් තමයි චෝටි සර්දාරණී කියන්නේ ඉතින් අවිනේෂ් මේකට එකතු වීමත් සමග අවිනේෂ්ගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් උදා වෙනවා ඒ වගේම මේ ඩ්‍රාමයක අපේ ශ්‍රී ලංකා විකාශය වෙනවා චෝටි සර්දාරණී ඩබින් කරලා සිතාසේ ආදරෙන් ලෙස ඉතින් මේක තමයි චෝටි සර්දාරණී එකට සරබ්ජිත්ගේ ඇරමුම 2019 පටන් ගත්තේ 2022 වෙනකන් චෝටි සර්දාරණී කතාව විකාශය වුණා එම කතාවෙන් සරබ්ජිත් කියන නාමයෙන් ඔහු ගොඩාක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා ඊට පස්සේ අවිනේෂ් CTV නාලිකාවේ තේරා බීනා ජීයා ජයනා කියන නාට්‍ය රඟපෑවා ඒ නාට්‍යනොත් ඔහුට හොඳ ප්‍රසිද්ධියක් ලැබුණා ඉන්පසු අපි කතා කරොත් අමතර ලෙස සරබ්ජිත්ගේ උස 185 සෙන්ටිමීටර් අඩි 6යි අඟල් 1යි
එවැගේම සරබ්ජිත්ගේ බර කිලෝග්‍රෑම් 86යි. සරබ්ජිත්ගේ කොණ්ඩේ පාට කළු පාට එවැගේම සරබ්ජිත්ගේ ඉපදුන දවස date of birth 1984 ඔක්තෝබර් මාසේ 5 වෙනිදා. ඒ වගේ දවසක තමයි සරබ්ජිත් මෙලවට ඉපදුනේ. මෑටික විතරද අවිනේෂ්ගේ lifestyle එකේ ඇතුළත් වෙලා තියෙන්නේ? නෑ. සරබ්ජිත්ගේ වයස මම ඔයගොල්ලන්ට කිව්වේ නෑ. සරබ්ජිත් මේ වෙනකොට වයස අවුරුදු 38යි. ඉතින් ඒක තමයි මට කියන්න ඉතුරු වුනේ. ඔන්න ඔය විදිහට තමයි අවිනේෂ් රේකිගේ එහෙම නැත්නම් සරබ්ජිත් සිංගිල්ගේ ඇත්ත lifestyle එක ගෙන එන්නේ. ඉතින් සරබ්ජිත්ගේ ජීවන කතාවේ මට මඟහැරුණු දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ආගේ ආලුවත් අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් thank you.